පසුගිය දා තමුත්තේකම නගරයේදී විරෝධතාවේ නිරත වූ ඒකාබද්ධ ගොවි සංවිධානයේ නියෝජිතයින් සහ වාරිමාර්ග සහ ජල සම්පත් කළමනාකරණ අමාත්‍ය විජිත් විජේමුනි සොයිසා කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක යන මහතුරුන් මෙන්ම අදාළ ආයතන නිලධාරීන් සමග සාකච්ඡාවක් අද පස්වරුවේ පැවැතුණා. එදා උද්ඝෝෂණයකදී අපේ රාජාංගන ගොවියෝ කවදාකවත් මැර ප්‍රහාරයක් දෙන්න තමුත්තේකම පොලිස් ස්ථානයට ගියේ නැහැ. එතකොට දැන් කොමාරි අපි දිවියකින් දැක්කා ගල්ලේම ගහනවා. මට අදහගන්න බැරි වුණා මොකද රාජාංගනෙන් එනකොට මේ ගඩොල් කැටවත් පොළුවත් අරගෙන ආවෙන. මම මේ අපිසුද්ධ වෙන්නේ 2011 එදා මේක කරෙත් වගාව කරන ගොවියට වගාව කරන්න හයිය දෙන ගමන්ම අතිරික්ත ජලය ටික පානීය ජලය ව්‍යාපෘතියට ගන්න කියලා හිතාගෙන නෙමෙයිද? එහෙනම් මේක වරදක් තියෙනවද? දැන් කිව්වා ඔබතුමාලා ඉන්න කට්ටිය බේර ගන්න කියලා. දැන් මේ හිරේ ඉන්නේ බේර ගන්න කියලා මේ අයට. මේ උසු ගන්න පුයට. මාව හම්බෙලා මේ ගැන කතා කරන්න නැතුව ගුටි කාපුවා මම බලන්න ඕනද? මම ඉන්නේ ගුටි කාපුවා මම බලන්නද? දැන් මෙහෙම කතාවක් තියෙනවා කරපු මෝඩකම් දෙන්නට සරියේ තවත් මෝඩකම් නොකරම් මරියේ. තේරෙනාද? අපි දෙගොල්ල තරහ වෙන්න ඕන කට්ටිය නෙමෙයි. අපේ උන් තමයි අපට කෙලින්නේ. ඒකනේ වෙලා තියෙන්නේ. අතෝ මේ පිටේ උන් නෙමෙයි. ඔක්කොම අපේ උන්. මේ ආණ්ඩුවේ වැරදි අඩුපාඩු ඒවා තමුන්නාන්සලා පෙන්නලා දීලා තියෙනවා. ඇඟිල්ල නෙමෙයි අත දිගෑරලා හොඳ කණේ පාරක් දීලා තියෙනවා. ඒක නිසා ඒ දීපු කණේ පාර තාම අපට පුපුරු ගන්නවා. රක්ෂිත බන්ධනාගාරගත වෙච්ච අපේ ගොවි සහෝදරයෝ ටික අපි කොහොමද නැවත අපි බේරගන්නේ කියන එක පිළිබඳ අපි මේ සාකච්ඡාවේ වගකීම අපි බාර ගන්නවා. අපි දෙන්නම ඉන්නවා. මේ වගේ ව්‍යාපෘති පටන් ගන්නකොට අදාළ ගොවි සංවිධාන දැනුවත් කිරීම අත්‍යවශ්‍යයි. ඒක කෙරිලා නැහැ. මෙතන ආණ්ඩුවේ පැත්තේ ඒක වරදක්. ඒකේ වරද අපි පිළිගන්න ඕනි. තවදුරටත් අත්තරංගුවට ගැනීම අපි ඉල්ලීමක් කරනවා පොලිස් පයිතුමාගෙන් කරුණාකරලා නවත්තන්න. මේ කාබද්ද ගොවි සංවිධානය කියන්නේ අපිත් එක්ක වැඩ කරපු ගොවි සංවිධානය. පොඩ්ඩක් මෙතනදී අපි වෙනුවෙනුත් ගොවියෝ වෙනුවෙන් නීතිය චුට්ටක් නමන්න කියලා ඉල්ලනවා. වැඩි එනෙමෙ ටිංගිත්තක් නේද? ඒක තමයි මේ ගන්සභාව දිනුවා කියලා මේ මැදින් පූදින්න හදන්න එපා. තේනාද? උනබට කෙසෙල් පූදින්නේ විනාශයට. මතක තියාගන්න. තේනාද? ආණ්ඩුව ඕන්නම් ආණ්ඩුව අද ඉල්ල ගන්න කියන්නේ. අපිට කමන්නේ මේ රට තියෙන්න ඕනේ. මේ එක එකට ඕනේ විදිහට දෙගා නටන්න දෙන්න බෑ. මතක තියාගන්න සහෝදරයා. මේ අතර විරෝධතාවය අතරතුර අත්අඩංගුවටගෙන රක්ෂිත බන්ධනාගාරගත කෙරෙනු පිරිසගේ සෝදුක් විමසීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. චන්ද්‍රසේන සහ උතුරු මැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් යන මහතුරුන් අද අනුරාධපුර බන්ධනාගාරය වෙත පැමිණියා. තුන් වේල කාපු ගෝ ජනතාවද එක වේලක් කණ්ඩ නැතුව විශාල අසහනයෙන් පීඩාවට පත් වෙලා ඉන්න වෙලාවක මේ පහර දීම පිළිබඳව රජය වාගිය යුතුයි. රජය සහනාධාර දෙන්න ඕන එක ගොවින්ද අද ගුඩි බැට දෙනවා. මහ බැංකුව මංගොල්ල කාපු කට්ටිය ගිහිල්ලා ඉන්නවා සිංගප්පූරුවේ අද ඇඩ්‍රස් එක හොයාගන්න බැරුව. තව අය ගිහිල්ලා සම්මේලන පවත්වනවා. මේ අහිංසක වතුර ටික ඉල්ලපු ගොවින් බන්ධනාගාරගත කරලා තියෙනවා.